මෑත කාලයේ ක්‍රීඩාවට සමුදුන්න ක්‍රීඩකින්ව තේරිම් කමිටුවට පත්වෙන එක ගැන ඔබගේ අදහස කුමක්ද? කවුරු ළඟදී ගැව්වත් සෙල්ලා ගැව්වත් එක එක්කෙනාට යටත් වෙලා වැඩ කරන්න කිව්වොත් කාරණේ හරියන්නේ නැහැ. අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාවේ නායකත්වයට යෝජනා කරන්නේ කවුද? මට හිතෙනවා අසලංක වගේ කෙනෙක්ට ගේම් එකක් ලීඩ් කරන්න පුළුවන් කියලා. රත්නම් ශ්‍රී ලංකා පරිපාලනයෙන් ඔබට තනතුරක් සඳහා ආරාධනාවක් ලැබුණ තින් ඔබේ ආරාධනාව පිළිගන්නවත්. Quick chat with Sachini. Quick chat. ඊළඟ T20 World Cup එක පටන් ගන්න මාස 10කට අඩු කාලයක් තමයි තියෙන්නේ. මේ අපේ World Cup එකේ තිබුණ පරාජයත් එක්ක අපේ කණ්ඩායම කොහොමද T20 World Cup එකට සූදානම් වෙන්න ඕන සිද්ධ වෙන්න ඕන ප්‍රධාන වෙනස්කම විදිහට ඔබ දකින්නේ මොකද්ද? මිතන්නේ මාස 10ක් තියෙනවා කියන්නේ අපි දැන් ඉඳන්ම හරියට plan කරන්න ඕනේ. ඒ plan කරන එකත් plan කරන්න ඕනේ ගහන රටවල් venue එක ඔක්කොම හරියට identify කරලා ඒකට හරියන කණ්ඩායමක් squad එකක් හදාගන්න එක තමයි පළවෙනිම දේ වෙන්න ඕනේ. ඉතින් ඒකට මං හිතන්නේ selectorsලා coach සහ captain එකට වාඩි වෙලා ඒ plan එක හදන්න ඕනේ කියලායි මගේ අදහස. අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාවේ නායකත්වයට යෝජනා කරන්නේ කවුද? ෆෝමැට් තුනටම එක්කෙනෙක් හෝ ෆෝමැට් දෙකකට එක්කෙනෙක් හෝ ඔබ කවුද නායකයෙක් විදිහට යෝජනා කරන්නේ? මං හිතන්නේ මම හරියටම ඒගොල්ලන් එක්ක ගැවසිලා නැහැ කැප්ටන් කෙනෙක් කවුද කියලා මේ එහෙම කියන්න. හැබැයි මට එළියෙන් පෙනුනම මට හිතෙනවා මේ අසලංක වගේ කෙනෙක්ට ගේම් එකක් ලීඩ් කරන්න පුළුවන් කියලා. මේ එයා බැට් කරන විලාසයයි ඒ ටික බැලුවම තේරෙනවා ගේම් එකක් සිටුවේෂන් එකක් ලීඩ් කරන්න පුළුවන් කෙනෙක් කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත්ම සුදුසු විදෙස් පුහුණුකරුවන්ද නැත්නම් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන්ද? ඒක හරි අමාරු දෙයක් කියන්න. මොකද ලංකාවේ ඉන්නවා පුහුණුකරුවන් ඇති වෙන්න. ඒත් මේ අපි ලංකාවේ පුහුණුකරුවෙක් දැම්මම ඒ පුහුණුකරුවට ඒ වැඩේ කරන්න අවස්ථාව දෙන්න ඕනේ කියන එකයි මගේ ප්‍රතිපත්තිය. මොකද ඒ ලංකාවේ කෙනෙක් දැම්මම හුඟක් වෙලාවට හදන්නේ ඒ එයාට එක එක බලපෑම් වෙනවා. ඉතින් ඒතකොට බලපෑම් ආවම එයාගේ රාජකාරිය හරියට කරගෙන යන්න බෑ. ඉතින් ඒක හන්ද තමයි හුඟක් වෙලාවට පිටරට එක්කෙනෙක්ව බලන්න කාරණේ. හැබැයි ලංකාවේ එක්කෙනෙක්ව දැම්මනම් කවුරු හරි මේ එතනට ගිහිල්ලා හරි දේ කරලා කාට් කවුරුත් කියන එකක් මේකට බලපෑම් වලට යටත් වෙන්නේ නැතුව මං හිතන්නේ අපිට ලංකාවේ අයගෙන් යන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ විදිහට ඉන්න ලංකාවේ කෙනෙක් ඔබට යෝජනා කරන්න කියලා කිව්වොත් පුහුණු කරුවෙද මේ වර්තමාන ක්‍රිකට් තියෙන තත්ත්වෙත් එක්ක? ඒක ඉතින් අමාරු දෙයක් මට මේ වෙලාවේ කියන්න. ඉතින් නම් කීපයක් තියෙනවා. ඒත් ඒගොල්ලන් සමහර වෙලාවට කෝචින් වලට එයිද කියලා දන්නේ නැහැ. අපේ ඩොමෙස්ටික් ක්‍රිකට් වල සිද්ධ වෙන්න ඕන ප්‍රධාන වෙනස්කම විදිහට ඔබ සඳහන් කරන්නේ මොකද්ද? ඩොමෙස්ටික් ක්‍රිකට් වල නම් වෙන්න තියෙන්නේ අපි මතක තියාගන්න ඕනේ අපි ගහන කාලේ ඉස්කෝල 53ක් විතර තමයි ක්‍රීඩා කරේ. ඉතින් ඒ කණ්ඩායමකට ෆස්ට් 11 ටීම් එකකට සමහර ටීම් තිබුණා ANB කියලා. ඒ 53 ඇතුළත ක්‍රීඩකයන් 20ක් 25ක් ගත්තත් සමහර වෙලාවට ක්‍රීඩකයන් 1000යි 1100ක් විතර තමයි ක්‍රීඩා කරේ ෆස්ට් 11. මේ දැන් ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන ඇල්ම බැලුවොත් ලංකාවේ වටේම දෙමව්පියන් මේ පොඩි දරුවන් ඒ ඔක්කොම බැලුවොත් එහෙම අපේ ඉන්නවා 29,800ක් විතර ක්‍රිකට් ක්‍රීඩාව කරන. එතකොට අර ෆස්ට් 11 එක එළියට එන කට්ටිය ඉන්නවා ඒ 1000 වෙනුවට 9000 ගණක් 9800ක් විතර ඉන්නවා එළියට එන. ඉතින් අපි ඒ ළමයින් ඔක්කොටම අපි අවස්ථාවක් දෙන්න ඕනේ. ඉතින් ඒකයි ඔය ක්ලබ් සිස්ටම් එක අපිට අවශ්‍යයි. අත්‍යවශ්‍යයි ඒ ක්ලබ්ස් වලට
මේ ක්‍රීඩකයන් ගිහිල්ලා ගහන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ක්ලබ් අඩු කරන එක නෙමෙයි, ඒ ක්ලබ්ස් ටිකේ මේ මේ ග්‍රවුන්ඩ්ස් ෆැසිලිටීස් වැඩි කරලා ඒ අත්‍යවශ්‍ය දේවල් දීලා ඒ ක්ලබ්ස් ශක්තිමත් කරන්න ඕනේ. හැබැයි ඒ හරියට ඒව දුවන්න ඕනේ ඒ ඒ පහසුකම් එක්ක. පහසුකම් නැතුව ක්ලබ් එකක් තියලා වැඩක් නැහැ. ඒ ක්ලබ් ටික අපිත් එක්ක බලන්න ඕනේ. මොකද ළමයි 9000කින් හරි අමාරුයි ටීම් එකක් තෝරන්න. ඉතින් මොකද ඒ කම්පිටිෂන් ක්ලබ් ටූර්නමන්ට් එක වෙන්නේ ළමයි බෙදිලා 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 ගිහිල්ලා හැකියාව බෙදිලා ගිහිල්ලා කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් අපි මේක තව මේ කන්ඩෙන්ස් කරන්න ඕනේ හන්ද තමයි අපි තව ටූර්නමන්ට් එකක් ඒ දෙක මැදට ගේන්න ඕනේ. ඉතින් ඒකට ප්‍රොවින්ෂල් වගේ ටූර්නමන්ට් එකක් ගෙනල්ලා මේ ක්ලබ්ස් වලින් එන ක්‍රීඩකයන් ඒ ප්‍රොවින්සස් පහකට වගේ හයකට කඩලා අපි එතන ඉතාමත් තියුණු ක්‍රීඩා ටූර්නමන්ට් එකක් ඇති කරන්න ඕනේ කියලායි මගේ අදහස. එතකොට ඒකෙන් තමයි අපි නැෂනල් ක්‍රිකට් ටීම් එකක් බිල් කරන්න පුළුවන්. ඉතින් ඒ අපි ඒක මං හිතන්නේ මේ වෙලාවෙම අපි කරන්න ඕනේ. ඔක 2003 ඉඳන් මං හැදුවා ඕක ඉම්ප්ලිමෙන්ට් කරන්න. මම රිටයර් වෙච්ච ගාම මට තේරිච්ච දෙයක් තමයි ඕක. ඉතින් හැබැයි අද වෙනකන් තාම ඒක හරියටම කෙරිලා නැහැ. ඉතින් ඒකෙන් මම හිතන්නේ අපි හුඟක් පසුබෑමක් වෙලා තියෙනවා. දැන් අද වෙනකොට ශ්‍රී ලංකාවේ තේරීම් කමිටු සභාපති විදිහට උපුල් තරංගෝ යෝජනා කරලා තියෙනවා. හැබැයි තාම ස්ථිර කළා නැහැ. ඉතින් මෑත කාලයේ ක්‍රීඩාවට සමුදුන්න ක්‍රීඩකින්ව තේරීම් කමිටුවට පත් වෙන එක ගැන ඔබගේ අදහස කුමක්ද? ඒක හොඳ තත්ත්වයක්ද නැත්නම් ඔබේ අදහස මොකක්ද ඒ ගැන? ළඟදී ගහපු අය තමයි මේ සිලෙක්ෂන් කමිටි එකේ ඉන්නෝනේ. නමුත් කවුරු ළඟදී ගැව්වත් සෙල්ලා ගැව්වත් මං හිතන්නේ එක එක්කෙනාට මේ යටත් වෙලා වැඩ කරන්න ගියොත් කාරණේ හරියන්නේ නැහැ. ඉතින් ඒක ඒගොල්ලන් හරි තීරණයක් හිතට එකඟව අරගෙන සිලෙක්ෂන් කරන්න පුළුවන් කට්ටියක් දාන්න ඕනේ කියලයි මගේ අදහස. මොකද සමහර වෙලාවට මේ යස් කියන අයව දාගන්නවා ඒගොල්ලන්ගේ වැඩේ කරගන්න. ඉතින් ඒක තමයි මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ මගේ අදහස නම් අපි කවුරු හරි ගේනවා නම් වැඩක් කරන්න ඒ ගේන එක්කෙනාට හැකියාව තියෙන්න ඕනේ. මට වඩා හැකියාව තියෙන එක්කෙනෙක් තමයි දාන්න ඕනේ. මොකද අපි දන්න දේ අපිට කියන්න පුළුවන්. හැබැයි ඊට වඩා දැනුමක් තියෙන එක්කෙනෙක් කියම එයාට පුළුවන් ඒ දැනුමත් එක්කව කළා මේක තවත් දියුණු කරන්න. ඉතින් මගේ අදහස නම් ව්‍යාපාරයක් දුවනකොට හරි ආයතනයක් දුවනකොට හරි ක්‍රිකට් ක්‍රීඩාව හරි මේ තැනකට පත් කරත් හරි ඒ මතයට තමයි පත් කරන්නේ. වත්මන් ශ්‍රී ලංකා පරිපාලනයෙන් ඔබට තනතුරක් සඳහා ආරාධනාවක් ලැබුණ තින් ඔබේ ආරාධනාව පිළිගන්නවත්? නෑ, මං හිතන්නේ කීප දෙනෙක් කතා කරලා තියෙනවා. ඉතින් මම හැමදාම කියන්නේ මේ ඔක්කොම එකව වෙලා මේක කරොත් මිසක් හරි අමාරුයි මේක මේ හරි ගස්සන්න. ඔක්කොමලා මං හිතන්නේ එක පරමාර්ථයක් ඇතුව වැඩ කරන්න ඕනේ. එහෙම ඔක්කොමලා එකව වෙලා කරනවා නම් මං හිතන්නේ අපිට මේක ලොකු ගමනක් යන්න පුළුවන්. ඒක නැත්තම් අදහස් වෙන්නේ අපි ඇවිල්ලා අදහසක් දුන්නම අනිත් අය කැමති නැත්තම් ඒගොල්ල නොකර ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් කීප වතාවක වෙලා තියෙනවා. ඉතින් ඒක හන්ද කරන්න තියෙන දේ ඔක්කොම එකව වෙලා මේක තමයි ලොง ටර්ම් ප්ලෑන් එක කියලා ඒකට අපි ඒ ගමන යනවා නම් මම හිතන්නේ ඕන වෙලාවක මම කියලා තියෙන අත දෙන්න මම සූදානම්. ඒත් ඒකේ වෙලාව අපි යොමු කරන වෙලාවේ ඵලයක් තියෙනවනේ. අන්තිම ප්‍රශ්නේ, අපි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හදන්නව බැරිද? ක්‍රිකට් හදන්න දෙයක් නැහැ. ඇත්තම අපිට හැකියාව තියෙන හුඟක් ළමයින්ගේ. මං හිතන්නේ අද අපේ ටීම් එක වර්ල්ඩ් කප් ටීම් එක බැලුවත් මට හිතෙනවා එතන හැකියාව තියෙන කට්ටිය හිටියා දිනපු ඔස්ට්‍රේලියාවට වඩා. ඉතින් ඒත් ඔස්ට්‍රේලියාවේ අයගේ අඩිතාලම සහ ඒ වාතාවරණය ඒ වගේම මානසික තත්ත්වය හරියට හදලා තියෙන හන්ද තමයි ඒගොල්ලන්ට ඒ වගේ ගිල්ල ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් හැකියාව තිබිලා වැඩක් නැහැ. අපි ඒ වාතාවරණයයි
ඒ අඩිතාලමයි ඒව ටික අපි දාලා දුන්නේ නැත්තම් මේ ළමයින්ට මොකද මේගොල්ලන් ඇත්තටම අපේ දරුවෝ වගේ. ඉතින් අපි දරුවෝ හදනවා වගේ අපි මේ ළමයින් ටික බලාගෙන හදා ගන්න ඕනේ. දැන් මල් හතක් කියලා කිව්වා අපි ඒ වගේම තමයි මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් සලකන්න ඕනේ. ඉතින් ඒ විදිහට සහයෝගය දුන්නේ නැත්තම් මං හිතන්නේ ඒගොල්ලන්ටත් ඒ වාතාවරණයේ ගිහිලා ක්‍රීඩා කරන්න අමාරුයි. Quick chat with Sachini. Quick chat.